දෙර කියවන්න මොකේ තුරු පතිශත්තය කියවන්න පෙළම්ඹවීමක් මේ සමාජය විසින් අපිරල ැති නිසා ගිදරින්හ පාසන අනික තමයි සමසි මත් පැකිෝ වගේ මේ හොඳ ගුරුවරු නැතිකම එතුමාට इලස්्रේට න්ියයික කියන්න रीඩස් ජේ කියවන්න ටाइම් සංග්‍රාවක කියන්න ගුරුවර මග පෙන්වා ඒවකට එ දියක විභා අධාපනයකු තිබුණ නිසා යක කන්න පුලා නමුත් අද සිංහල පොතක් බ කියන්න අමාවතුර බුත්සරණ කියවන්න දරුවකුට පොළම්ඹබවන්න මුළ පොත කියවන්න පෙළඹවීමට අපේ සාහිත ගරුවයට කද ඉන්නවාද පසල් වල කියක ඉන්නවල් ම නැත්තරම නැකිල කියලා නිග්‍රහ කරන්න කැමැතිනෑ. නමුත් අපේරටේ සිංහල සාහිත්‍ය ගුරුවරුම්ගෙන් කී දෙනෙක් අම අතතුර මුළමින්ම කියවල තියෙනවාද බුත්සරණ මුලිමලින්ම කියලා තියෙනවාද. එහි රසය හා රසය වටහා දෙන්න ශිශෂෙන්ට පුළුවන්. හිතන විදියට අපට ලබුණ ාග්‍ය තමයි සමසික මාත්තම අට වගේ සුර විරමැත්තුමාලට වගේ. අපිට හොඳ සාහිත්‍ය ගුරුවරු හිටිය. ඒ ගුරුවරු සාහිත්‍යය ඉගැන්න්නුවේ අපට මුළු පොත කියවල බිම නොතබා කියවලපු. ඉවර කරන්න පුළුවන් වෙන විදිිය උත්තේජන ඇති කරමින්. පුදුම විදිියකට රසය කහන දුන්නා. වෙනත් විශ්‍යයක් කැමිස්ට්‍රේ හෝ බයිල්ලජයෝ ගන්නවා වගේ නවෙේ සාහිත්‍යව ගන්නන්නේයක. ඒ ඉස්සැල්ම ගුරුවරයා ඒ රස විඳින්නවාට. ඒ වඳපු රසය, ඒ රස විින්දනය. ෂට කියල දෙන්නවන තමයි ඒදා ශිෂෙන්ට ඒ රසය නවත උකාාගන්න පුුවන්වෙන්න.ඒ රසවිින්දන මාර්ග කියලා දෙන්නොන්. මේ සම්මමාද හිතන විදියට මේ අදත්ම හිතන්නේ ගුරු අභ්‍යාස විද්‍යාල වලින් හෝ විශ්වවිද්‍යාල වලින් ගුරගෘතියට අවතීරණවන අය සාහිත්‍ය උගන්නන්න ඉගෙනගෙන තියෙනවද. ඔවුන්ට ඒ පිළිබඳධ අවෝධයක් ලබාදීල අභ්‍යසක් ලබාදීලා තියවාවද. එහෙම වුණොත් තමයි පාසල් පද්ධතියේ මේ කාල පරාසේ. ල් පලගැන්වෙන්නේ. එමනිසා මහිතන විදියට අපි පාසේ මෙනි ප්‍රතිපත්ති සම්පාධනය කරන්න ඕනේ මුලින් පොතපත කියවීමට අනුබල ලැබෙනකාරයට. ඊළඟට ගුරු පරපුරක් බහි කරන්න ඕන. සාහිත්‍යය වගේ පොතපත් පොතපතට ශිශ්්‍ය ප්‍රජාව පෙළඹවීමට පුළුවන් කමතියන්න. ති මේ කාරණනාදක ෂ්ටන තමයි මාධ්‍යයට ඉතුරු ප්‍රීක්්‍යය පුරුවන්න පුළුවන් වෙන්නේ. එකයි සතුලින් කියවන්න කැමති කියන්න ද එකක්. ආගමික සාහිත්‍යය තරමට ප්‍රචලිත වන්න අපට අපිකිසිමදික දායිකත්ත දුන්න කියල්ට මේ වෙලාග කියඇන්න පුලුවන් ද අපි එක්තරා කාලයකට මතැටට ඉරිදා පත්තරේක මුල්වලට ආනන්ද මෛත්‍රියය ස්වාමීන් වොහන්සේගේ අපට නොපනෙන ලෝකය කියලා විශේෂාංගයක් අප දිරිපත් කරා මට මත ගැටියට ඉරිදා පත්තරේක නිත ශේෂාංගයක් හැටියට එකක මුලින්ම අපි පටන්ගත්තා. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රණතාවය වෙනකොට අද වෙනකොට සෑම ඉරිදා පත්තරයකම ගමිල් පියක් අනිවාර විශේෂංගයක් බවට පත්ලලා දෙනවා ම තනවාඒ ආගම මධ්‍යයෙන් කලපු ආගමක ැමුරුව බලපෑවයි කියල ආගමක සාහිත්‍ය ේතරම් ප්‍රචල්තුේ. ඇත මදැ ගක්වෙලාවට මනුෂචිෙන් හැටියට කිසියම් පිහිටක් ලබාගන්නට ආගමික අංශවලින්යික ආගමික් ැ අපි ගන්න දැනුෙන් ආගම පිළිබඳ ගන්න දැනුමෙන් මේ දේසිදදු වෙනවායිතිගේ නිසා මධ්‍ය හරහා රු කල උන්ද නිසා. ඒදඋනාාම බව අපට පිළිගන්නට පුළුවන්. ඉති ඒකම අපි තවකාරණයක් ගැන කතා කරන්න කැමතිීමකද මේ පුස්තකාල පැත්තෙන් කතා කරනකොට. දැන් අද දවසේ පුස්තකාලවල තත්ත්වය මීට වඩා වැඩි දියුණු කළ යුතුත කියනෙ නවතාක්ෂණය අපි මේ යොදාගත යුතු ද වැඩි ජනතාවක් වැඩි කොටසක් පුස්තකාල වෙත්ත කැඳවාගන්නට කියනෙ එක ගැන කැති මත්සි මාත් මෑැගින්. ැන්න ඒ කාරණය කෙනන යමක් කියන්න පෙර ගුරු ගෞරුව කවශයෙන් මතක් කරන්න කැමති අ තිලකරත් ගුරුවිට බන්ඩර් මතක්කයා පු ආකාරයට මට සාහිත්‍ය සහ සිංහලූ ගන්නපු ගුරුවරය වුගේ යමක් මතක් කරන්න ට පලිය වන්නන කිය ගරුවරය හිටියා. එතුමා සිංහලගන්නකොට අපි හරිවි නෝතයි පුටුවේ වාඩුනම කකුලබිමගැ වෙඩන්නේ රමට මිටි අ ගුත්හිලේ උතුලේ රු රැසේ අදදි නා ලෙසේ කියන කවියක කියයොන කොට තු අත මෙහෙක කර මගේ ගොර හැටි කඩාඩ් නේ හොඳ ලස්සන කටහින් කියනකොට මුළු පන්තියටම නැටන පේනවා රැගත් සුරාපිරුව විතින් කියන කවිය කියනකොට වෙරිවෙච්ච මිනිහ අති කරකර විලාසියන ඒවාගේ ඇත්තට එහෙම හෙකුත් ඕන් පුස්ත කාලට යොමුකරන එක ඉතාමත් වැදගත් කාරණය අප රටේ පුස්තකකාල තියනවා අපේ කතමයි ජාතික පුස් කාල ඇරුම් ොලම මහජන් පුස්තකාල පෙරදනී ශ්‍රජාාවදන පුර විස වි්‍යාල තියනවා ඒවගේ ජ්‍යර්ජයව වදන කේන්ද්‍රී වැදගත් පුස්තකාලයක් තියවා ඒගේ මිසියම් එක කවතුගාගාරය තියනවා ඒවගේ ේ බිටිස් කවන්සිල් යවමවා ඒ තියෙනවා. ඒවත් හෙද්දී අප රටේ මිනිස්සුන්ට සාමා්‍ය මිනිස්සුන්ට සේවය කරන්නේ ගම්බද ප්‍රාදේශය සභා සහ නගර සභාවලට සම්බන්ධවෙල තියෙන පුස්්ටකාල. ඒවායි පුස්තකාල තත්ත්ේ ඇත්තටම තාම දියුණු උනේ නෑ පුංචි කාමර එහෙක දෙක පොත්ටිනදීලා ඒ පොත්ටික තමයි අර හට මෙහට කරන්න. එ නිසා මාහිතන අපේ ප්‍රතිපත්තිය හැටියට විය යුතුයි ඒ පුස්තකාල සංවර්ධනය කිරීම. අවශ්‍ය අවකාශ ලබාදමින් උපකරණන ලබාදමින් හොඳ පොත් ලබාදමින් පුස්තකාලයාදිිපතින් පුහුණු කරමින් කටයුතු කරන එක. ඒ සඳහා අපි පොත් ලබාධනයක උපකරණ ලබාදනක පුස්තකාලයාදි පතින් පුහුණු කරන එක අකන්්ඩව කරනවා.ඒයවගේම අප අදත් සාකච්ඡාවත්ති වවා අපි අදහස් කරන ගමී පුස්තකාලය කියන එක පොත්තිකක් බෙදෙන පත්තර කියවන සහ ළමයින්ට යමත් කියවන්න තියෙන මධ්‍යස්ථානයක් විතරක් නෙවෙයි ගමී සහ ප්‍රදේශයේ අඩුවශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හෝ ප්‍රදේශය සභා බල ප්‍රදේශය තුළ සම්පත් මධ්‍යස්ථානයේ වයුත්තුවයි. පොද්ධනයක පත්තර කියවන්න සරස්සරතියනක ඉන්ටරනෙට් පහසුකම් දෙනයක අනිත් පහසුකංසිියල්ල දීලා දැනුම බෙදාහරින සංස්කෘතිය ැන කතා කරන ක්‍රීඩා මධ්‍යස්ථානයක් බවට පත්වෙන තරුණයන් වැදගත් දෙකට පොළඹවෙන මධ්‍යස්ථානයක් හැටියට තාම මමහිතන් හැටියට එක තැනක් කත්නෑ මුදल प्र්‍රශ්යක් එකකට තියෙන අප स्थ विश्वाස කරන එना වරුද්धධ අඩු වශ स्ථාන ඒහක देखකවත් तेේවාගේ දයක් අපपිට කරන්න පුළුවය කියලා ඒක දියුණු ක යුතු. අवाස एक बाදාවව करන ඔබතුන්ාව लीීමමක් යෙනකිවා මේ පිළිබඳව माංහිතන්ने में किසියම් आधाරයක් ලබා ගැනීමට අපට ගदाार රීමට කැමැති නතාව න්නවා. නිසා में विशේषෙන් में වෙलावा අවसाන වෙ समा ඒलीීමම කරන්න පැ තකාල පුද්ගලික පුස්තකාල තියෙනවනම්. ඒවා පවත්වාගෙනයන් විශේෂයෙන් කෙනෙක් නැතිේ කියල තිේෙනෝනං. ජාතික පුස්තකාලයට ඒවා පරිත්‍යයාාග කරෝතින් ඒවා ආ සන්රක්ෂණය කරලා ඒවා විනාසවෙන්නේ දෙන නැතුව පර්යේෂණ කරන අයට පැරි පොත් පතගැන දැන්තියෙන සාහිත්‍යය ගැන්න ලෝකගන්න පර්ේෂණ කරන අධ්‍යස්ථානයක්කට අපේ ජාතික පුස්තකාලි කොළොඹ තියෙක තියෙනවා. එනිසා පැරණි පොත්පත් තියෙනවා නම් පරිත්‍යාග කරන්නේ කියලා. ඉල්ලීමක් කරනවා මේ රටත් පිටරටත් ඉන්න විද්වත්සාහ විදතුන් බිහවෙනුවට අපේරටින් කැමතියට. දෙවෙනි කාරණ පොත් ගන්න උපකරණ දෙන්න ඉන්ටනට් පහස කගන්දෙන්න්න පුස්ථකකා ගොන්න ගල හදැන්න මුදල් ප්‍රශ්ණ සියල්ල අපිටආන්ුව ලා පොත්වීමන. සා ඉත්තාම තෝනෑ කමෙ ඉන්න පුස්ථකාල මන්්ඩලේ කවරු හිටියත් අපි රටේ පොත් කියවීම නුවන වැඩිවීම ගදධමමුතුන් බිියීම ඉස්තරහට යන්න්නවන නිසා ඒ සඳහා මුදල් පරිත්‍යාගත් අප වෙත කරන්නේගේ. එහම පරිත්‍යා කරපු අය අතීතේ ඉන්නව විශේෂය මටින් ික්‍රම් සිංහපුස්ත කාලය. එවගේම ටික්‍රිය අබේ මහචයට ටික්‍රිය අබේසිංහගේ ඩී ප්‍රොෆෙසඩ හෙට්ියයා රච්චගේ. ම් විජේරාම් තෙජ ගුණවාද ඒවගේ පුස්ට කාල ගොඩක්තියෙන නනිසා අප ඉතාමත් ඕනය කම ඉල්ලලා සිටින්නේ ලමුන්ට පොත් අරන් දෙන්න කියවන එක බලන්න කියවීම පුරුතු කරන්න ගුරු මහත්ම මහත්මීන් අපේ සහෝදරවරු හැටියට ඉතාමත් ඕනෑකම කියන්නේ ලළමයින්ට වැඩිය කුුණන්දු කරන්න අපේ කියවීම වැඩි කරලා කියව මේ රුචය වැඩි කරලා බුද්ධිමතුන් අනාගතයට බිහි කරන්න සියල දෙනත් එක් එක්කාස් වෙලා වැඩ කරමය කියන ඉල්ලීම කරන්න. මංහිතන්නේ මේ අපේ වැඩ සටහන්න ලංකා විතරත්නවේ විදේශවල සිටින අපේ සෞධ ජනතාවත් නර්බනවා. ඉතිං ඒ අයට පුළුවන් මේ ආකාරයේ මේ පුස්තකාල වල ලංකායි පුස්තකාලවලට කළ හැකි ආරධාරයක් කරන්නට ඉදිරිපත්වන්නට මංහිතටවී ලංකා නාලිව ඇමතීමෙන්ගේ දේ කරනට පුළුවන්. ඒකමමාම දැක්ස් මේසාකච්චයිව අවසාන බාගේදී. නවත් කැමති දැනගන්නටද අපි කිව පත්තර ගැන කතා කරනකොට. මේ පත්තර හරහා කිසියම් මිනිසුම් කොටසක්. කිවීමට ඇදගන්නට හැකියාව ලැබෙනවා. ඉතිං ඒකාරය කොහොමද අපි කරන්න එක ගැන කෙටිියෙන් වින්නනා අඩි හින්ද හෙක අපි කතා කරන්න පුළුවන්නම්. අපි ඇතව සේම අපි කවර තැනක හිටියත් මාධිකරුවන් හැටියට අපේ මූලික අරමුණ වෙන්නේ, ොද භාාවෙන් පුවත් පතත්ක් මුදනය කරදීම නිවැරදි භාෂාවෙන් ඒවගේම කිසියම් සමාජයට හිතවාදී වන දැක්්මක්ලවාදීම ඔවුන්ට විාරවත්ව හිතන්නර පුරධ රීම සහ ඔවුම් සංවර බුද්ධිමත් පිරිසක් බවට පත් කිරීම. මොකද ලෝකයේ අනාගතයේ ධනය බවට පත්වෙන්නේ ප්‍රාග්ධනය බවට පත්වෙන්නේ බඳුපිටි ගේ දොර ධනය පමණක් නෙවෙේ ැ තමයි මොකද මේක ඉන් ර්ේන් සයිති එකක්ේ ප්‍ර තොරතුරු සමාජ බිවෙන කාලයක් ඒනිසා අනාගත ප්‍රාග්ධනය හැටට සැලකෙන්නේ දැනුම සහබුද්ධිය. ති මේ නිසා අපි මාධ්‍ය මෙහෙයවන්නේ එවැනි පැහැදිලි ඉලක්කයක් තබාගෙන විවිධ ගැටලු ප්‍රශ්න බාධක තිබෙනවා. තමුත් ඒ සියල් අපි භාගෙන අපි අරමුණු කරගන්නේ හොඳ පාටක පිරිසක් ඇතිකරගන්න. බුද්ධිමත් විාරවත් පාඨක පිරිසක් ඇතිකරගන්න අපි කියන සියලු දේ ගිලින සමාජ ඇක්නෙවෙයි. චාරුවත් පහිතන බුද්ධිමත් පිරිසක් මකද අපට සමාජයටත් අනාගත යහපත් යයාහ සමාජබිහි කරන අපිට කරන්න පුළුවන් වෙන්නේ. විචරුවවත් පිරිසක්හ බදධිමත් පිරිසත් හෙකරීම. අපි ලොකීයවන කර දස්කයන්නන්නේ පොතපත් මිදී නොගැනීමට දොස්ක කියන්නේ පත්තර නොකියවන කර දොස්ක කියයන්නන්නේ මේරටද බුද්ධිමතුන් බිහික බිවීමට බාධාවක් වන නිසා. එමනි සාපි මාධ්‍යහරහා. අපි හමවේ ම දැනුවත් කරන්නේ පොතපත් හොද පොතපත කියවීමට පෙළමම් සඳහා. පත්තරයක් හොඳ පත්තරයක් කිවීම සඳහා අද ඒකාලේ ඉන්දියානු සඟරාකිව්ග වගේ අඩුගන සිංහලෙන් පරවෙන පොත පත. අද ඉංග්‍රරිීසිේ බාධකේ තිීරවානි විසාලවාසින් අපේ අධ්‍යාපනය නිසා ඉංග්‍රීසිී නොදැනීමේ ගැටළුව අනිවාර ප්‍රශ්නයක් වෙලාදිමනවා ඉග්‍රීසි දන ලබගන්න අපි සිංහලෙන් දැනම ලබාගෙනන ඉීමට ගේයාට පස්සේ දේසීමාවට ගේයාාට පස්සේ. එමනි සාපිත් සිංහලෙන් පරවෙන හොඳ පොතපතිකවොත් බද්ධිමතකු වන්න බැරිකමක් නෑ. ංහලි පමක් කියවල බද්ධමතු නූනයි කියලා ට කියන්න බුදධිමතුන් ිහිවන්න පුලුව සිංහල පොත්පත්තික හොඳටක කියවත් අප ප ංහල යිත්‍යය හැදරුවත්. එම නිසා මංහිතන මම මාධදකරුවහැට ඉල්ලන්නේ විචාරවත් බුද්ධිමත් පිරිසක්වෙනනම් හොඳ පොතපත කියවන්න මව්පියන ඔබේ දරුවන්ට හොඳ පත කියලා දෙන්න ගුරුවරුණ හොඳ පොතපත ශිෂ්‍ය ප්‍රජාවට කියලන්න බුද්ධිමතුන් බිහිවයි විචාරවත් ප්‍රජාවක් බිවේ. මගේ පුරද්දක් තියෙනවා. පුවත් පත්වල එන භාෂා දෝෂ වැරදි එකත කරන්න. ඊළඟට සමාජයට හානිකර යම් කිිසි දේවල් තියන ඒවත් සටාං කරලා තියග. එඩඩ වැඩිවෙනවා මේ ගොඩ දිනපතාම උතුමාගේ පත්රේට මේ දෝෂැක්කීනන. එනිසා පුවත්පත් කතුවරුන් සාමාධ්‍යවේදීන්. මීට වඩා මේවා ගැන වගකීමෙන් ක්‍රියා කරන්න ඕන කියන එක මංහිතන්නේ අපට කියන්න වෙන අපට විවාදන් පිගර ද ම තු ඉල්ල මගේ පත්ත තෙේ තියනෙන ඇතම ලකුණු කරල දෙන්න අප සාම කැමත්තෙන් ඒවා නිදස් කර ගැනීම වැඩ පික්කදර අපි ම තුතිවන්ත වෙනවා අපටට දුරකතන ඇමතුමක් කරිදලා. අපට කිසිම් ැනෙක් කිවොත් මේ භාදෂය යවා අදවසක් අපි ඒව නිවදිගන්නවා මමක නිර්ශනකට කියන්න පාටකින් කොච්චර. බුද්ධිමත්්ද විචාරශීලීද කියලා අපි මෞබිම කියලා පාවිච්ච කරන්නේ මයන්න අල්වායන්න. වයන්නට පාපිල් නෙවේ. නමුත් සිංහල උගතුන් විශාල පිරිසක් ඒ පොත්පත කාලාතර තිස් මවුම කියන පොත් පරක්තිබුණ ඒ පොත්ත ඔය විදිහරම තමයි විවාර්ගලතු වන නොත් මේක අපි සේරු දෙනාටම ඇහට ගෝචර වෙන්න්න කලින් මේක පි ියාපදිංචි කර නමුත්. ුරුවරු ගනාවක්ලිය ලවලතන මෞ්බම කියල න්නේ මයන අල් යන්න නෙවෙයි වයන්නට පා පිල්ලගේ. අපිට දැනට ඒ නිර්දශ කල විදියක්න බොුද අපි ලියාපදංචි කල ්‍රේක් හහි ල්‍යාපදිංචි කල්ලතිෙන නිසා පාටකයින් අතර තාමත් එවැනි ඉතාමත්ම විචාරවත් කියවන භාෂා දැනුවතියෙනයින්නවා ඉතිං ඒයග පෙන්ව අදීම් අප ඉතාම ගෞරවයෙන් සරගන. ඉතිං අපද සකච්ඡාව. කළේ මේ කියවීම ගැන කිසියම් අවබෝධයක් ලබා දෙන්නට ඒව ගේපි දන්නවා අපි ජීවත්වන ලෝකය නිවැරදිව හඳුනාගන්නටම් මේ කියවීම නිවැරදිව සිදුවේ යුතුයි. ඉතින් එතන මම මුලින්ම කියන්නට කැමැති ඇතම මෙතනද කියවුණු කාරණ අනුව මේ දෙමාපියන්ට කිසිමායචන කප කළ යුතුයි. අද පොතක් නොකේවන දරවාට පොතක් කියවන්නට ඉඩ දෙන්නට ඒවගේම පොත් කියවන දරුවන්ට තවත් පොත් කියවන්නට දිරි දෙන්නට දෙමාපියන් හැටියට අපට බග්ි මක් තිබෙනවා හිති අපි හිතනවා මේ වගකීම තුළ අපේ වැඩිටියන් කටයුතු කරනවාන්නන් හිට දවස සුන්දර වේවි. හිතිගේ සුන්දර් හෙට දවසක් ගැන හිතන්නට ඉඩක් තම තබමින් තමයි අදාප මේ සම්ගන්නේ ඒකම බෙහවිම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගැන පැමිණි හාචර්ඇවිසුරර මැත්තුමාටඒ වගේම මවබිම පතිකතුරු තිල්කරත්කුරිට බන්ඩර් මැත්තුමාත් ඒ වගේම පුස්තකාල සේවමන්ලේ සභාපති ඒ සමර්සිංහි මැතුමාත් ඒ එම තව ස්තුතියක් කරන්නට වෙනවා අනිවාරයම ටීවී ලංකා නාලිකාව තමයි අපට මේ කාරයේ ද අනුග්‍රහ දැක්වේ අද කාලයේ වෙනත් අනුග්‍රහයක් නැතුව මෙමුදු වැඩසටහ කරන්නට අපට ඇත්තෙන්ම රාජායතනකවත් ඉඩක් නෑ ඉතිං එතනදී අප මේ ලබන අනුග්‍රහය de. It AAP is1meter Ibu one gaminging up some gan.